ආයුබෝවන් ඔයාලට ඔන්න අදත්ම මයාලට කෙනාවේ කප්කේක් සැරසෙල්ලා. ඉතින් මේකත් කලින් රෝසමල් කලබ වගේමයි, හැබැයි ටිකක් වෙනසක් තියෙනවා. පාට දෙකකින්, රෝසමල් වර්ග දෙකකින් තමයි මම මේ සැරසෙල්ල කරන්නේ. ඉතින් කප්කේක් හදන විදිය ඒ ලින්ක් එකක් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. කලින් මම කර දුන්න රෝසමල් කලබ වීඩියෝ එකත් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඒ වගේම බටර් ක්‍රීම් අයිසින්, ඒ වගේම මේක හදන්න ඕන කරන ටිප්ස් මොනවද, එතකොට පාට වර්ග මොනවද, ඒ ඔක්කොම දේවල් විස්තර සහිතවම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට එතනින් බලා ගන්න පුළුවන්. මගේ වීඩියෝ වලට ඔයාලා කැමති නම් මගේ YouTube channel එකට subscribe වෙන්න. ඔයාලා දැනටමත් subscribe වුණේ නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා ඒ ළඟම තියෙන පුංචි සීනුවත් click කරන්න. මගේ වීඩියෝ එකට like එකක් දාලා යාළුවොත් එක්ක share කරන්නත් අමතක කරන්න එපා. දැන් මෙතන තියෙන අපිට ඕන කරන icing ටික. මගේ බටර් ක්‍රීම් icing වීඩියෝ එක ඔයාලා බලන්න. ඒ වීඩියෝ එකේ පෙන්වන ප්‍රමාණය මේ නිර්මාණයට ඇති. අපි දැන් මේකට coloring එකතු කරන්නේ icing එක හදලා ඉවර වෙලානේ. ඒක නිසා ඔයාලට පුළුවන් කිරි මේස හැන්දක්, ඒ කියන්නේ ඉලතිරි මේස හැන්දක් විතරක් දාලා icing එක හදාගන්න. මේ තියෙන කොළපාට බටර් ක්‍රීම් icing මම දාලා තියෙන අංක 3 golden round tip එක. මම ගත්ත dark green color එක. මේ තියෙන රතු පාට බටර් ක්‍රීම් golden 2D star tip එක තමයි ගත්තේ. මෙතන තියෙන්නේ tulip red කියන පාට. ඔයාලට red red කියන පාට ගන්නත් පුළුවන්. මෙතන තියෙනවා රෝස පාට බටර් ක්‍රීම් Wilton අංක 35 close star tip එක දාලා තියෙන්නේ. මම පාවිච්චි කළේ deep pink කියන කලර් එක. මේ තියෙන සුදු පාට බටර් ක්‍රීම් අංක 2 Wilton round tip එක තමයි දාලා තියෙන්නේ. මෙතන තියෙනවා බටර් කප් කේක් 7ක්. ඔයාලට මේ බටර් කප් කේක් හදන විදිය මම කියලා දීලා තියෙනවා. ඉතින් මේ link එකත් මම description box එකේ දාන්නම්, ඔයාලා එතනින් බලන්න. මම මේකප් කේක් 4 රතු පාට රෝස මල් වලට ගන්නවා. මේ 3 රෝස පාට මල් වලට ගන්නවා. දැන් මම මුලින්ම කරන්නේ රතු පාටින් ටික ටික මේ වගේ කප් කේක් උඩ තවර ගන්නවා. දැන් මේ වගේ ස්පැචුල එකක් తీරුව නම් ඔයාලට ලේසි. මේක හොඳටම මට්ටම් වෙන්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ තවර ගන්න. දැන් ඉතිරි කප් කේක් තුනට රෝස පාට මේ විදිහට තවර ගන්න. දැන් රතු පාට කප් කේක් උඩට Wilton 2D ටිප් එකෙන් මේ විදිහට රෝස මල් පයිප් කරගන්න. මේ Wilton අංක 3 round tip එක දැන් මේ විදිහට බෝල බෝල පයිප් කරගන්න. හිස්තැන් තිර තැන් ඔක්කොම පිරෙන්න ලස්සනට පයිප් කරගන්න. මේ නම්බර 2 Wilton round tip එක දැන් කොළපාට බෝල ඇතුළට මෙන්න මේ විදිහට සුදු පාටින් පයිප් කරන්න.
දැන් අංක 35 විල්ටන් ස්ටාර් ටිප් එකෙන් පුංචි පුංචි රෝස මල් 3 මේ විදිහට පයිප් කරගන්න. ඉස්තන වල නම්බර 3 විල්ටන් රවුන්ඩ් ටිප් එකෙන් කොළපාට බෝල කලින් විදියටම පයිප් කරගන්න. දැන් නම්බර 2 රවුන්ඩ් ටිප් එකෙන් සුදු පාට බෝල පයිප් කරන්න. මම අදගන්නේ මේ විදිහේ කේක් ස්ටෑන්ඩ් එකක්. ඒක උඩ මල් කලඹක හැඩය එන විදිහට කේක් ටික මේ වගේ ලස්සනට තියාගන්න. මේ තියෙන්නේ මම නම්බර 31 ස්ටාර් ටිප් එකෙන් පයිප් කරලා ශීතකරණයේ තියලා හොඳට ඝන කරගත්ත මල් ටිකක්. දැන් හිස්තැන් වලට මේ විදිහට මේ මල් තියන්න පුළුවන්. දැන් ස්ටෑන්ඩ් එකේ තනින් තැනටත් මේ විදිහට ලස්සනට මල් ටික තියාගන්න පුළුවන්. තව ලස්සන වෙන ඔයාලට ඕන නම් කොළපාට ස්ප්‍රින්කල්ස් ටිකක් මේ විදිහට හින්න පුළුවන්. බලන්න දැන් අපේ රෝස මල් කලඹේ ලස්සන ඕනම විශේෂ උත්සව අවස්ථාවකට මේක ගැලපෙනවා. හරිම ලේසියෙන් හදන්න පුළුවන්. ඕනම කෙනෙකුට හදන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් හදලා බලන්න. මේ වීඩියෝ සම්බන්ධයෙන් ඔයාලට අදහස් යෝජනා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකකුත් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.